ام اتوم سویر اسوره گوندم بیرو ابی من درو کوتا به نامه بد کردن ابی بیرو پاسوگه 25 بینیدا میرات ගොඩ නංවන මෙරටට සෞභාග්‍ය ගෙනෙන අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි සකස් කළේ මෙරටේ විද්වතුන්, ව්‍යවසායකයන්, බුද්ධිමතුන් මේ අයගේ අදහස් අරගෙන. ඒ වගේම ගම සමග පිළිසඳරක් වැඩසටහන යටතේ තමුන්නාන්සේලාගේ ප්‍රශ්න පිළිබඳව තොරතුරු අරගෙන ඒ ප්‍රශ්නවලට විසඳුම් හැටියට අපි නියමිත විසඳුම් සකස් කළා. අනුව තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරලා තියෙන්නේ. අපි ඇමරිකාවට කියන්නේ මේ මල මිනිත් එක්ක ගිවිසුම් අත්සන් නොකර අනාගතේ බිහි වෙන අපේ ආණ්ඩුවත් එක්ක කතා කරන්න තියෙන දේක් කතා කරපල්ලා කියලා අපි ඇමරිකාවට කියනවා. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හැටියට අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමතිකම ජනාධිපති ළඟ තියාගත යුතුයි කියලා ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ නිසා ෆොන්සේකාට ඇමති වෙන්න ලැබෙන්නේ නැහැ. සජිත් පුතා ළඟදී කුරුණෑගලට උඩින් ආව නේද? අලුවරයි කියලා හැරිලා ගියා නේද? හෙලිකොප්ටරේ බස්සනකොට සජිතා ලෝකයට මොකද වුනේ කියලා අපි සජිත්ගෙන් අහනවා. පිට්ටනියට ආලෝකේ දී ගන්න බැරි වෙච්ච එකා කොහොමද රටට ආලෝකේ දෙන්නේ? ඒ නිසා මිත්‍රවරුනි නොවැම්බර් 16 වෙනිදාට අපිට එන අන්තිම බස් එක තමයි ගෝටා කියන්නේ. අද අපි තමුන්නාන්සේලාට තියෙනවා ඉතාම වැදගත් තීන්දුවක් ගන්න. ඒ මොකද්ද වැදගත් තීන්දුව? මෙරටේ අනාගතය තීරණය කරන වැදගත් තීන්දුව. ඔය හූවත් දෙයක් කිව්වට මම බය වෙන්නේ නැහැ. මම හදපු තැනට ඇවිල්ලා තමයි හූ කියන්නේ. මහින්ද මාත්‍යාගේ සල්ලි අරන් මෙතන මම තමයි හැදුවේ. 2015 අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඡන්දෙ දුන්න අය නෙමෙයි. අපි මෙතුමා ගම් වතුර වෙලාවේ ගම් වතුර ගලද්දී අලව්ව මහජන පිට්ටනියට ගෙනල්ලා වැඩි ඡන්ද 9000න් අපි දිනෙව්වා එදා. පක්ෂ තීන්දුව අනුව මතවාද තිබුණා. අදත් අපි ඉන්නේ පක්ෂ තීන්දුවත් එක්ක. අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. අපි තරුණයාට රැකියා දෙන අවශ්‍ය කරන්නේ කොහොමද? අපි අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද? අපේ කෘෂිකර්මාන්තයට තියෙන්නේ කුණපකේ ප්‍රතිපත්තියක්ද කියලා. දැන් සහෝදරයා පොඩ්ඩක් කතා කරගෙන ඉඳ දීලා ඉන්නවද? දැන් ඇති මට ඇහෙනවා ඔයා කියන ජය වේවා කියන එකත් ඇහෙනවා, කියන දේවලුත් ඇහෙනවා. ඒකින්දා මේ තමුන්නාන්සේලා මේ හවස් වරුවට රැස්වීම තියන්න අරගයි මේ මට පේන විදියට. ඒකින්ද අපි අනිත් දවසේ උදේ තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ රැස්වීම උදේ පාන්දරින්. ඒකින්ද සහෝදරවරුනි තමුන්නාන්සේලා ජය වේවා කියමින්, අලව්ව ජනතාවට ජය වේවා කියමින්, පොහොට්ටුවට ජය වේවා කියමින්. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට දෙක් වුණා. පේමන්ට් හැදුවා විශාල කොටසක් අපි කරා. ඒ වගේම නගර බදව තියෙන තද බදය ඉවත් කරන්නට අපි එදා යෝජනා කරා. පාක් ඇන් රයිඩ් අපි පටන් ගන්න හැදුවා මොරටුවේ ඉඳලා මේ කොළඹ නගරයට. නමුත් ඒක අපිට එදා අවසන් කරගන්නට බැරි වුණා. මේ පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා ඒ කොළඹට එන ජනගහනයට පාවිච්චි කරන්නට අපිට ඒ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමෙන් තමයි පුළුවන් වෙන්නේ මේ තදබදය ඉවත් කරගන්නට.